යිබෝන් පුංචිතුදුයපුතේ හතර ශ්‍රේණය ඔයාලට මම ලස්සන ගනිතය පාඩමක් කරගෙන යදැවිල්ලිඉන්නේ. එන දයපුතේ පාඩමට ඉන්නට කලින් ඔන්න ගීතයක් රස්සවිඳ මුද. එහෙනම් ඔන්න දැං හදන්නේ මම ලස්සන ගීතයක් කියන්නයි. පුංචිකඩි හරිමහැඩයි ලස්සන බඩු පිරිීලාතිබෙයි තෝරාගත් බඩුවාරයගෙන් මිල්ලගේෙව මුදලාහිලාහියේ. සේරගේම මිලකීයද මම්මකීයක් ගෙවිය යුතුද ඉතුරු මුද්දල් හරිද බලමු නෝටු නොවකාසිත් තඇත ඕදුුවේ පුතේ ඇහුම් කන්තුන්න නේද මුොදට ඔන්න බලන්ට ලස්සන කඩයක්තිේනවා. ගණ්ඩහිතිරනේද සේරම දේවල්. දේපුතේ හැබැයි බඩුගණ්ඩම නෝද ඕනුවෙන්නේ. හොනොවදෝ කොල්ලන්ට ඕනු වෙන්නේ කාසි නෝටු ඕන වෙනවා. ඒ දේපුතේ ඔන්න පුංචි මතකයක් අලුත් කරගෙනම අපි පාඩමටේමු. දවේ පුතේ එහනං අද බලමු අපි පාඩමමුකද්ද කියල මුලින්ම? දොළපුතාල සූදානන්නේද ඔන්න බලමු අද පාඩමමුකද කියලලා. ඕදුවේ පුතේ අපි මාතෘකාමකද ද්‍රව්වී කිහිපයකට ගෙවයුතු මිල සහ ඉතුරු මුද්දල සොයමු. ඒහනම් අපි කඩේට යන්නට කලින් මේ ගනුදිනු කරන්නට මොනොවද අපට ඕු වෙන්නේ. මුදල් ඕනවෙනවා. එහෙනම් මොනෝද මුදල් කාසි නෝට්ටු එහෙන අපි බලමුද මොනවද මේ කාසි නෝට්ටු කියලා. හරි නේද ඔන්න බලමු අපි. මේ කියීද සත විසි පහ දොලපු තාල දන්නවා සත පනහා. ඔන්න දවේපුතේ රුපියල එවගේම රුපියල් දෙක දොලපු තාලඳූනනවා. රුපියල් පහ උඩ බලන්න රුපියල් ද කාසිටිකඳන ගත්ත නේද මතක්කුණා නේද. ඒන අපි බල මේ මනවාද තියෙෙන කියලා. ඕ මොනාදම රුපියල් විස්සේ නෝටුව. හොඳට බලන්න රුපියල් පණහේ නෝටුව.ඒවගේ රපියාල් සියයේ නෝටුව.ඒවගේ රුපියල් පන්සිියයේ නෝටුව ඔන්න බලන්න මේකද. රුපියල් දහසේ නෝටුව රුපියල් දාහ. ඒවගේ රුපියල් පන්දහසේ නෝටුව රුපියල් පන්දහසුව. හරි නේද දලපුතාලට හොඳට දන් අතකේ අලුත්තුනාා එනම් දුවපුතේ අපි බලමුද මේ කඩේට ගිහිල්ලා ගනු දෙනු කීපයක් කරන්නට දුවල පුතාල කැමති නේද බඩු මිලදී ගන්න හරි අසයි යෝගොල්ලෝ මුදලාලි වෙන්නාසයි. ඒවගේම මුදලාලි බඩුට්ටික කියරලා දෙන්න ආසයි. ඒවගේම මුදල් අපි දෙන්න ගන්න බොම කැමතිීමමාරු කාසිවලින් නෝටුවලිින්. එන අපි බලමුෝ ඔන්න දැන් මම සූදානම් කඩේට යන්න. ඔන්න බලමු. දේපුතේ. බලන්න මේ වෙලඳ සැලේ තියනවා අපිට ආසයිනේද ගණ්ඩ ගොඩක් දේවල් දකින දකිනේව ගන්න හිතෙනවා. හැබයි කාසි නෝට්ටු මේ වගේ අපිට මුදල් ඕනවෙනවා. එ අපි බලමු ඔන්න මම හදනවදැන් මේකින් අපි ඉස්සලම් බලමු අම්පගිඩියක් ගන්න අයි හදන්නමම. ඕදුේපුතේ අම්පගිඩියක් මිලකීයද රුපියල් හතලිස් පහයි. දපතේ රුපියල් හතලිස් පාහ දෙන හට මතකයිද පුතාලට අපි බලමුද රපියල් හතලිස්ප පාද. ඔන්න මම පුතාලට ගෙනල්ල තියෙනවා නෝට්ටු කාසි. එහනම් රුපියල් හතලිස් පහ දෙන්නට ඔන්න මම ගන්නවා විස්සේ නෝට්ටුවක්. එහෙනම් විස්සයි ඔන්න බලන්න මම තවත් ගත්තා විසේ නෝටටුවක්. එහෙනම් විස්සයි විස්්සයි දැන්කී යෙදුවේ පුතේ රුපියල් හතලිහයි. පැහැදිලිද. විස්සයි විස්සයි රුපියල් හතලිහයි අපිට ඕන වෙන වතාව මොකක්ද පහේ කාසියක් අපි පහේ කාසියකුත් ගමෝ මේක එහනම් විස්සයි විස්සයි හතලිහායි පහේ කාසිත් එක තුන් හාම රුපියල් හතලෙස් පහයි එන අබගෙඩියේ වටිනාකම හොමද අපි දෙන්නේ රුපියල් හකලිස් පහක් දෙන්නඕන අපි මුදලාලිට. හරිනේද. එහෙනම් දුවේපුතේ ඔන්න මම එතනින් දැන් අවත්තන්නේ. තවමුණො හරි ගන්න හිතෙනෝමට. අපි බලමුද තවමුණොුවද මම ිලදී ගන්න කියලා. දොළපුතාල හොඳට බලන්න මම ගන්නවා මෙතනින් තොප්පියා. ලස්සනයිනෙන තොප්පිය ඔන්න මම දැන් තොප්ිය වටිනාගම කියද. රුපියල් එකසිය විසායි. එහෙනම් මම ගන්නවා රුපියල් සියයේ නෝටටුවක්. දියපුතේ බලන්න දැන් ඔන්න මමළඟ තියෙන මුදලින් තමයි මම මේ ගන්නන්නේ. නෝට්ටු කාසි මගේළඟ තියනේවා. එන දුුවේපුතේ ඔන්න මමළඟ තියෙනවා. රපියල් විස්සේ නෝට්ටුව. එහනං සියයයි රුපියල් විස්සේ නෝට අයි රුපියල්ලසිිය විස්්සයි. හැබැයි දවේපුතේමි මමළඟ තියෙන නෝටු හාකාසිවලන්න මම මේ මුදලාල්ට ගනන් දෙ එනේද විලගණන් දෙන්නේ හැබැයි දුවලපුතාලට තවත්විදිහකට අපිට රුපියල් එක සියවිස්ස දෙන්නට පුළුවන් ඒ බවත් මතකතියාගන්න දුවල පුතා. එහෙනම් දේපුතේ ඔන්න මම දැන් තවත් ඉස්සර හට දුවල පුතාලට හොඳෙටමේටික කියල දෙන්නයි හදාන්නේ. බලමුද අපි කඩේ ඊළඟට මොකද කරන්න හදානිකල. ඕදේ පුතේ. දැම් මම තවත් බඩු ටිකක් ගන්නට අයි සූදානම් වෙන්. හැබැයි මම එකක් නෙමේ පඩු දැන් කීපයක් ගන්නටයි හදාන්න ඕන්න දෙ එකක් ගන්න හදන්න මෙලදී ගන්න වාන්්ඩ දෙක බලමු අපි මොනවාද මං මේ ගණ්ඩ හදන්නේ. බලන්න හොඳට බෝලයක් සහ ඇපල් ගිඩියක් ගන්නටයිහදන්නේ. දොලපු තාල සූදානන්ද බලන්න ඔන්න බෝලයක් සහ ඇපල් ගිඩියක් ිලදී ගැනීමට ගෙවිය යුතු මුළු මුදල. පැහදිලේද දුවලපුතාලට දැම්ම ජාති දෙකක් ගත්තා මොනවද බෝලයයි ඇපල් ගිඩිය. එහෙනම් අපි බලමු ගෙවිය යුතු මුළු මුදල කොහොමද සොයාන්නේ කියලා. ඔන්න දේ පුතේ බලන්න අපි හොයන්න කොහොමද කියලා බහණ්ඩ දෙකේ අපි බලමු වටිනාකමකයද කියලා බෝලයකමිල රුපියල් එකසිය හැත්තෑ පහයි ඇපල් ගිඩියේ වටිනාකම රුපියල් හැටයි. එහෙන දේ පුතේ දැන් අපිට බහණ්ඩ දෙකේ වටිනාකම පිදන්නවා දැම් මකක්ද කරන්නට ඕනේ. අපි බලමුමුලින්ම ඔන්න බෝලේකමිල රුපියල් සත අපි දන්නවනේ ඔන්න බලන්න මම සටහන් කර හැටි බලන්න එකසිය හැත්තෑ පහයි සත නැහැනේ ඒක නිසා මම බිඳදු දෙක් පාවිච්ච කරලා තියෙන සතනැහැ එහෙෙනන් දුවේ පුතේ ඔන්න බලන්න ඇ ගෙඩිය එක බලමුූකීයද ඔන්න බලන්න සටහන් කරන ආකාරය බලන්න එකසිය හැත්තැ පහන් රුපියල් හැට නිවැරදිවා අපි සටහන් කළ යුතුයි. ඒහ අන්දුවේ පුතේ අපි බලමුදැම්මකක්ද කරන්නට ඕනේ මේ වර්ග දෙකම මලදී ගන්නට ගෙවිය යුතු මුලු මුදල ඔන්න බලන්න මුල මුදල අපි ොයන්නට ද්‍රවව්‍ය දෙකේ මිලෙහි එකතුව. ඔන්න මම දැන් ඔයන්න අයි අදන්න. ඒ අන්දුවපුතේ ඔහු දුවලපුතාල මේ වෙනකොට දන්නවා. අපි බලන්න කොහොමද බින්දු දෙකයි එහෙම්මම දැම්මා රුපියල් හැත්ත පහට රුපියල් හැටක් එක තුනහම රුපියල් දෙසය තිස් පහයි. පැහැදිලි නේද. එහෙනං ද්‍රව්‍ය දෙකේම මිලෙහෙ එකතුව කියද රුපියල් දෙසිය තිස් පැහදිලිරි දුවලපුතාලටඔොට හරි. එහෙනම් ඔන්න තවත් අවස්ථාවකටයි මේ යන්න හදන්නේ. දපුතේ ආසයිනේද ගන්න හිතෙනාව දැක්ක ගමම්ම මොකක්ද මේ රුපියල් හතරක් වටින ටොෆී එකක් කරගෙනයා. එහෙනම් රුපියල් හතරක් වටින ටොෆී එකට හොඳයි බලන්න්න දුවලපුතාල කියන්න මොකක්දි දෙන්නේ දැන් මුදලාලට ම ගෙවන්න ඕන මුදල කොප්මනද. ඕහ දොලපුතාලා දන්නවා. හැබයි අපිළඟ විවිධ ආකාරයෙන් තියෙන්න්නට පුළුවන්. ඔන්න බලන්ඩක දුවලපුතාලා මම දෙන්නේෙ කොහොමද කියලා. ඔන්න බලන්න ඔන්න දුන් මුදල මම දෙන්නේ කොහොමද කියලා. රුපියල් පහකාසියක්. පහේකාසිය අපිය දුන්නනවා. රුපියල් පහක් දුන්නා. ඒහනම් දුවේපුතේ ඔන්න බලන්න ටොෆී එක මිලකීයද අපිට කියන්නේ රුපියල් හතරයි. බලන්නහොට පැහැලියව සටහන් කරල තියෙනවා. එහෙනං අපි මොකක්ද කරන්නට ඕනේ මේ මිල දුන්නට පස්සෙ අපි මුදල දුන්න රුපියාල් පහයි, ටොෆී එකමිල රුපියල් හතරයි. ඔන්න අපි අඩු කරලා අපි පිළිතුර ලබාගන්නවා ඉතුරු මුදල. කහොමද ඔන්න බලාන්ඩ දුවලපුතාලා රුපියලක් රුපියල් එකයි. සතනෑ කියලා අපි දාලතියෙන බිදු දෙ දොලපුතාලට පැහැදිලි රුපියල් පහෙන් රුපියාල් හතර අඩු කලා එතකොට රුපියල් එකයි. සත නැ කියලා බිදුු දෙකාාපී භාවිත කරලා තියෙනවා. දොළපුතාලටත් හොඳට පැහැදිලී දෑම් පිළිතුර. එහෙනන් දුවේ පුතේ තවත් අවස්ථාවකට අමුදපි ඔන්න බලන්න මේ අවස්ථාව. රුපියල් තිස් දෙකාක් වටින මොකද වටිනාකම තින අම්භගේඩියක්. අපි ආසායිනි ඔන්න අඹගේඩියක් මෙලදී ගන්නටයි හදන්න. ඔන්න බලමු දුන් මුදල බලන්න කියද රුපියල් හතලියයක් දීලා තියන්නේ. අම්පගටිය වටිනාගම කියයද. රපියල් තිස් දෙයි. තිස් දෙකම නැත්තං අපි කොහොමද දෙන්නේ. අපි දන්නවා රුපියල් හතලියගේවන්නේ විස්සේනෝටටු දෙකකින්. එහෙම නැත්තං විස්සයි දාහඒකාසි දෙකක් අපිට විවිධක්‍රමවට දෙන්නට පුළුව. ඔන්න දැන් රුපියල් හතලියක් තමයි දුන්නේ මුදල. එහෙනම්. අපි බලමු අම්ඹගිටිය එකක මිලකීයද. අපි දන්නවා රුපියල් තිස් දෙකයි. එහෙනම් ඒ අනුව අපිට පුළුවන්, මොකදද ඉතුරු මුදල හොයාගන්න. දැන් අපි දන්නවා දුන්මුදලෙන් අර භාන්ඩේ වටිනාකම අඩු කරලා අපට ඉතුරු මුදල සොයාගන්නට පුළුව. ඒන අපි බලමු ඉතුරු මුදල සොයාගන්න හැටි. කොහොමද හත්තලියෙන් රුපියල් හතලිිය රුපියල් තිස් දෙක අඩු කලා එතකොට රුපියාල් හතලියහකින් තිස් දෙකක් අඩුන්හාම රුපියල් අටයි. හැබේ පුතේ රුපියල් අටයි කියල කියවවට, දුවලපුතාලා දන්නවා රුපියල්ලට දෙන විදිිය. බලමුද අපි චුට්ටක්. දොළපුතාල කැමති මම කාසියකෙන් ඉස්සල පෙන්නන්නට බලන්න. ඔන්න දුවළපුතාල සූදානං මම කාසියකින් රුපියල්ලට පෙන්නන්නට අයි හදන්නේ. ඔන්න බලමු කාසිෝොලින් මම පෙන්න්නන හැටි. රුපියල් අට. ඔන්න පුතේ රුපියල් පහ. හරිද මම පහක් ගත්තා දැන්ගාන අංකරගන්න දුවල පුතාලා. ඒ වගේම මම ගත්තා දෙකේ කාසියන් දූලපුතාලට පෙනෙනව ඇති මේ තියනෙ රුපියල් දෙකේ කාසිය පහයි දෙකයි රුපියල් හතයි එහෙනම් තවු ඕන අපිට මොනවද ඕනි තව අපිට ඕන වෙනවා රුපියලේ කාසියක් අපි බලමුද රුපියලේ කාසිය ගන්නට ඔන්න පුතේ රුපියලේ කාසිය. හරි නේද පුතේ රුපියල් අටක් ඔන්න මම හැදවා දැන් ඔය විදිහයටට අපිට ඉතුරු ලැබෙන්න්නට පුළුව එහ දී පුතේ අපි හරිද කියල බලමුද. ඔන්න බලන්න අපි පෙන්නපු කාසි හරිද කියල දලපුතාල බලන්න පහිකාසිය එවගේ රුපියල් දෙකේ කාසිය එවගේම රුපියලේකාසි හරිනේ දේෙන. එන තවත් අවස්ථාවකට යමු. ඔන්න අයිත් බලන්න අපේ කඩේ නේද ලස්සන බඩු තියෙනවනි එහ දැම්මකක්ද ලන්න මේ කරන්න හදන්නේ ඔය බඩුවල වටිනාකමු හොඳට බලලා ඒත්කම බලන්න දැම්මීමමකක්ද්ද කරන්නට හදන්න කියලා දොළපු තල සූදානනා ඔන්න දේ බුතේ. ද්‍රවවිය කිහිපයක මිලගණනය කරමු දැන් කීපයක. අපි ඔ මිල ගණම් කරන්නටයි අදන්න ගණනය කරන්නටයි හදන්න පලමුද කෝප්පය හා ඇපර්ගෙඩිය මිලදී ගැනීමට ගෙවිය යුතු මුළු මුදල කියීද. ලස්සන කෝප තිබුණ. නේද? ඒ වගේම ඇපල් ගෙඩි තිබුණා. හෙනං කෝප්පයකුයි ඇපල් ගිඩියකුයි මලදී ගැනීමට ගෙවියයුතුමුළු මුදල තමයිදැ. අපි සොයාන්නට හදන්. අපි බලමු එකින් එකම අන්න පුතේදයෙනවා කෝපය මල රුපියල් එක සිය දහයයි. ඇපල් ගිටියේ වටිනාකම කියද රුපියල් හැට. එෙන අපි බලමු ඔන්න එකින් එකම කෝප්යක මිලමවිදියට අපිලියමු. ඊළඟට? ඒ අපි බලන්න නිවැරදිව සමාන කිරීම දාලා රුපියල් එකසිය දහයයි සත නෑ කියලා අපි බින්දු දෙක ලියල තියෙනවා තිත්ත යොදල තියෙනවා සත නැහැ කියලා ඊළඟට බින්දු දෙක පැහැදිලන දුවල පුතාලට ඒනම් ඊළඟට බලන්න Appleපල් ගෙඩියක මිල ඔහු ඊළඟට බලන්න සමානයි රුපියල් හැටයි දැන්දුවල පුතාලට හොඳට දන්නවා මේ විදිහයට තමායි අපි ලිවිය යුත්ත කියලා අපි ොද කරන්නඩ ඕනේ දැන් අපි කරන්් ඕනදේ ද්‍රාව්‍ය දෙකේම මිල ඔන්න සොයනෝ. කොහොමද සොයන්නේ දොළපුතාල මේ වෙනකොට දන්නවා බාණ්ඩ දෙකේම මිල එකට එකතු කරලා ත මාද්‍රව්‍ය දෙකම මිල අපි සොයාගන්නේ සත්ත නෑැ ඒ විදිරම ගත්තා ඊළඟට රුපියල් එකසිිය දදායට රුපියල් හැට එකතු කළහම රුපියල් එකසිය හැත්තේවයි. පැහැදිලි නේද ඔන්න ඊළංඟ වස්ථාවට යම අපි අපි බලු මී ලළඟ අවස්ථාවට. තොප්පිය සහ පාාවහන් යුගල මිලදී ගැනීමට ගෙවිය යුතු මුළුමු දල. තොප්පියක් කරගෙන ඒවගේම ලස්සන පාවාහන් තිබුණා. පාාවහන් යුගලක් මිලදී ගැනීමට ගෙවිය යුතු මුළු මුදල. අර විධහමයිනේද. ඒ අපි බලමු එකින් එකම අර කිව්ව පිළිවෙලටම තමයි අපේ ලස්සන්ට ලියා ගන්න ඕනු ඔන්න බලාන්ඩ දුවයපුතේ මහ්ඩ දෙක ි බලමු ඔන්න අමතක් කරන්න බෑ කඩේ. අපිට මුදලලාලි ලස්සන්ට ප්‍රදර්ශනය කරලා තිබුණා වටිනාකම්මේ බාණ්ඩවල්. ඒනං ඔන්න බලන්න තෝපිය රුපියල්ලසිය විසයි පාමහණයුගල රුපියල් දෙසය අනුව. ඒනං අපි බලමු එකින් එකම ඔන්න දවේපුතේ. දැන් ආය මේ මතක් කරනවා අපිට ලියන්නට කලින් ඔන්න තොප්පියකමිල රුපපියල්ලසිය විස්සයි. තැන් අපට මෙහම බලලා අපට හොඳට සටහන් කරගන්නට පුළුවන්. ඒ වගේම දේපුතේ. පාවහන් යුගලක මිල රුපියල් දෙසියා අනුවර්. බලන්න එක පෙළට පිළිවෙලට ලියන්නට ඕන දුවලපුතාලා නැත්තං අපිට වටිනාකම එකට එකතු කරගන්න මිගනන් එකතු කරගන්න අපහසුව වෙනවා. එහ අන්දුවේ පුතේ ඔන්න දැන් රුපියල් එකසිී විස්සට රුපියල් දෙසිය අනුවක් එකට එකතු කළ යුතුයි මොහොකට ද අපිබ හදන්නේ සූදානාව වෙන්නේ දුවේ පුතේ ද්‍රව්‍යද් දෙකේම මිලර් සොයන්නට එහ අපි බලමු කොහොමද සොයාන්නේ. රපියල් ඔන්න එකට එකතු කරපු හාම රුපියල් හාරසිය දහයයි. රුපියල් එක සය විස්සට රුපියාල් දෙසය අනුව අප එකතු කලාා එතකොට ද්‍රවවි දෙකම මලාපටාාව රුපියල් හාරසිය දහායයි පැහැදිලී නේද කොහොමද අපි හාරසිය දහයි දෙන්නේ. ඕහව නිවසේ ඉන්න දුවල පුතාලා දන්නවා සියනෝටටු දෙකකින් දෙෙන්ඩ පුළුවන් කොහොමද අපිට සයනෝටු දෙකයි එතකොට දෙසීයයි. තව? ඕ තවස්යේනෝට දෙකක් ගත්ත හාරසිීය හැදනා ඊළඟට අපිට පුළුවන් ධයිකාසියක් දේ. දැන්දුවලපුතාලා දන්නව හොඳට ඔන්න අපි මුදල්ලාල්ටි කොහොමද මුදල් දිය යුත්ත කියල්. අරිනේද. එන තවත් අවස්ථාවකට යම අපි. ඔඩ දේපුතේ අපි බලමු එකින් එකටම බෝලයක් බේසමක් සහ ඇපල් ගෙඩියක් ඔන්න දැම් බාණ්ඩ දෙකක් පිතරක් නෙමෙයි කිය කරගෙනද. බෝලයක් බේසමක් සහ ඇල් ගෙඩිය එහනම් බාණ්ඩ තුනක් තියෙනවා. එහනම් මේ භාන්ඩ තුනව මිලදී ගන්නට ගෙවිය යුතු මුළු මුදලයි හොයන්නටදේ. ඒනාම් අපි බලමෝ වෙලද සලේ තිබුණෝ බාණන්ඩවල වටිනාකම ඔන්න රුපියල් එකසිය තිස්පහක් වටිනවා බෝලය. එ වගේම බේසමකමිල් රුපියල් දෙසිය තිස් පහයි ඇල් ගිඩියේ වටිනාකම කියද රුපියල් හැට් ඒනාං. අපි බලමෝ මේ බාන්්ඩ තුනව මිලදී ගන්නට අපි ගැවිය යුතු, ද කොපමනද කියලා එක එකම බලමු. ඔන්න දපුතේ ඔන්න දැම්බලමු බෝල එකමිල ඕ රුපියල් එකසිය තිස් පහයි නිවැදිව பேලියට ලියගන්නටම ඕන මේ අපි முමුදල සොයාන්නටනාම්. ඔන්න බලන්න ඊළඟට ගඩිය එක මල. හොඳට බලන්න දුවයපුතේ ලියන තැන ඕවු එකසි ඇතිස් පහ ඒකම හොඳට බලන්න හැට ලියල තියෙන பேේලිය. දොළපතාට හොඳට හැදිව පෙනවානේ. නැත්තං අපට එක තුව වරතිනෝ අප එතකට මුදලාට වැඩියන්ගේ වන්නවෙයි. ඒක නිසා නිවැරදිව මේවා සටහන් කරගෙන එක තු කරමු අපි. ඒන අප ඊළඟට කියන්නෙමනාද බේසමක බලමු අපි කොහොමද රුපියල් දෙසිය තිස් පහයි. පැහැදිලීදූලපු තාලට අපි පිළිවෙලට ලියල තියෙනවා එහිනං අපට මේවා එකතු කරගන්නට පහසුයි. එන අපි බලමු මේ ද්‍රව්‍ය තුනේමමිල කියද කිය. එන ද්‍රව්‍ය තුනේම මිලවෙන්නේ. ද पहाई पहाई ද හयाයි අප අතන सा नहीं यहां प सा කියला අපි बिंदु देख සठහन कर इलට 2 දැ रपියल गाना ने එක තුु කර ට दाන්නේ रुपियाल लेसीति पහට හැटाයි रुप्याल देश पहाई එක තුु करරුම් पहाई पहाई යි तुनाයි हा नामයි तुनाई दොलाई अ इतरूवाने काක් एक අ ද तुनाई देख එකई तुना तावे का कितरना हतरराए පියල් හාරිසිය තිහායි පැදිලිනේ තුොලපුතාලට එහ නම් තවත් අවස්ථාවකට යමුදු බලන්න දොළපුතාල කඩයට ගිහිල්ලා අපි විවිධ විදිහයට වඩු මිලදී ගන්නවා ඒවාගේම අපි ගනු දෙනු කරනවා හොඳට ඔන්න අවස්ථාව බලන්න මොකක්ද මේ කරන්නට හදන්න කියලා දුවලපුතාල ද්‍රවවිය මලදී ගැනීමේදී මුදල් ලබාදුන් විට ලැබෙන ඉතුරුම් මුදල ලැබෙන ඉතුරු මුදලයි දැන්හොයන්නට හදන්නේ. ඔන්න බලන්න බේසමක් කෝප්පයක් මිලදී ගෙන. රුපියල් තුන්සීයක් දුන්නට. දැන් මුදලායිට දීල තියෙනවා බේසමයි කෝපයයි මිලදී ගෙන. ර තුන්සීයක් දීල තියෙනවා. අපිේ තුන්සිය කොහොමද දෙන්නේ. ඕ දලපුතාල දන්නවා දැන් දෙන්න විදිහ. කොමද සිය නෝටු අපිට පුළුවන් කියද. තුනක් දෙන්නට එම නැත්ත රපියල් පනයේ නෝටු ලින්න කියද. හයක් දෙඩ පුළුවන්. එ අපිළඟ තියෙන මුදල්හා. ඒ කියන්නේ නෝට්ටු හා කාසි අනුව තමයි අපි මුදලාලිට මුදලගේවන්න. එහෙනවා ඔන්න දැන් අප දන්නන රුපියල් තුන් සියයක් දුන්නට ලැබිෙන ඉතුර මුදල අපිට කියක් ලැබෙන්න්නට ඕන දෙක. අපි හොඳට මේවා ගැන දැනුවත්ිය යුතු ඉනැත් අපි කඩේටගේයාම අපි දන්නමනතු මුදල් දීල එන්න පුුව එන අපි බලමු කෝමද කියලා. ඕදුවෙපතේ මෙන්න බේස මේ වටිනාාකම රුපියල්ලක සිය තිස්පහයි කෝපේ වටිනාකම රුපියල්ල සිය දහය. එහෙනම් අපි බලමු, මේ විදිහයට කොහමද අර වගේ අපි ියන්න කියලා බේසමකමිල රුපියල්ලකසිය තිස් පහ. ඒනාං? ඊළඟට කෝපයකමිල කියද රුපියල්ලසිය තාහය. ඊළඟට අපි බලමු මොකද අපි කරන්නට ඕන කියලා. ද්‍රව්‍ය දෙකේම මිල. ඔන්න බලමුදයන් අපි දාන්නු අරවිදියට අර බහණ්ඩබල වටිනාකම එකටේකතු කරා. රුපියල්ලසිය ඇතිස් පහට රුපියල්ලසිය දායක් එකතු කළා රුපියල් දෙසය හතලිස් පහක් තමයි අපි මේ බාන්ට දෙකටම ගවිය යුත්ති මුදලිට එහනම් බල මුහිලාකටමොද කරන්න දන්න කියලා ඔන්න දුවේ පුතේ දුන් මුදල මුදලාට කොච්චරා දබි දුන්නේ රුපියල් තොන් සියයක්. එහෙනං ඔන්න අපි දැන් ගන්නවා ඉතුර මුදල අපිරල ැබෙනක අපි වැරදි කියලා බලාගන්නෙබයි ඔන්න අපි ද්‍රව්්‍ය දෙකේමමල අපි බලනවා කියද අපිටආාවේ රපියා දෙසිය හතලිස් පහයි. එන දුන් මුදලෙන් අර ද්‍රව්‍ය දෙකේමමිල අප අඩු කළ යුතුයි. එෙනං අපි අඩුකරල බලමු අපේ පිළිතුර හරිද කියලා ඔන්න එතකොට අපිට ඉතුර මුදල ලැබෙනවා. රුපියල් පනස් පහයි. හරිද පුතේ රුපියල් තුන්සියයෙන් රුපියල් දෙසිය හතලිස් පහ අඩුකලාම රුපියල් පනස් පහයි. ඒම් ඉතුර මුදල දෙන හැිොමද? ද අපට දෙන්න පුළුවවා මුදලාලිය අපිට රුපියල් පණහේනෝටුවක් සහ කියද රුපියල් පහේකාසියෙකුත් දෙන්න පුළුව. තවත් විදි තියනො දොලපුපතාල් හදල බලන්න එන දපුුතේ ඔන්න තවත් අවස්ථාවකටයි යන්න හදන්. තොප්පියක් සහ පාාවහන් යුගලක් මිලදී ගෙන රුපියල් පන්සියක් දුන් විට ලැබෙන ඉතුරු මුදල සොයාන්. ඒන්න අපි බලමු කොමද ඉතුරු මුදල හොයන්න කියලා. දපතේ හොඳද අවස්ථාමේවා බලන්න. தோோපිය மிල පயாල්சிය விசைாய் பாவහண்යலே අපිට වட்டினாගම කියது රපயாල්දசிய அனுුව. ஏனா අප බලමු தோோපියක மிල. ஒන්න සටහන් කරන අරවිදිටම රපயாල්ලசிය விசைாய். ஈலங்கට பாவහான் யුகலக்கமிල කියியද ரපயாால் දෙசிய அனுුවவா. ஏனா கொண்ட බம ය ද්‍රவ்ிய දෙக்கேම மி කියியது කියලා. රුපියල් එක සිය විස්සට රුපියාල් දෙසියානුවක් කපියකට එකතු කරනවා. කියීයද පිටාවේ. රුපියල් හාරසිය දහයයි. අපට මේවා දේපුතේ ඔන්න හිතලා මනෝමේෙන් එකතු කරගන්නටත් පුලුවන්. ඒම නැත්තං අපට මේ විදිහට ස්ථානියගේ අනුව ලස්සනට පේලිවට ලියලා එකතු කරගන්න පුළුව. දොල පුතාල කැමැති විදිහට කරලා බලන්න නිවැරදිතිි කියලා බලන්නඟ බැල්ලියලා එකතු කළ යුතුමයි එන අපි බලමුීළඟට? දේපුතේ දැම්මකද මේ හදන් අපි ඔන්න ඊළඟට බලන්ඩකෝ දුන් මුදල කියද දුන් මුදල දොළපුතාල දන්නවා. රුපියල් පන්සේයක් අපි දුන්නේ. එහෙනම් ඉතුරු මුදල තමයිදැන් අපි සොයන්නට හදන්. ද්‍රව්‍ය දෙකේමමල කියයද අපිටාවේ. රුපියල් හාරසිය දහය. එහෙනම් ඒ අනුව ඉතුරු මුදල ගණනය කරන්නට තමයි මේ අවස්ථාව. එහෙනම් ඉතුරු මුදල අපි ගණනය කරන්නෙ ඔොහොමද රුපියල් පන්සියයෙන් රපියල් හාරසිය දහය? අඩු කළ යුතු. දොලපතාල මෙහෙමත් අපිට පුළුවන් අර්මාමක කලින් කිවවාගේ අපට මේක රුපියාල් පන්සියෙන් රපාල් රසියදහයක් අපට මනොමයක අඩු කරගන්නට පුළුවන් නේද. ඒ වනත් අපි නිවැරදිති කියලබලන මේ විදිහට ස්ථානයාගේයානු ලියලම අපි අඩුකරල බලු. ඒනං ඔන්න අපට එන වකීඇද රපියල් පන්සියෙන් හරසියදහයි අඩ වනාම රුපියල් අනුවයි ඉතුරු මුදල්. එහෙන දෙනා ආකාරත් හොන්දර මතක තියාගන්නට ඕන්න. ඒන අන්දුවේපුතේ ඔන්න... ඇදුවලපුතාලට තව අවස්ථාවක් දෙන්නයි හදරන්නන්නේ. ඔන්න දේපුුතේ ගැටලුවක්තියවා හොඳට කියවන්න බලන් පාවහන් යුගලක්හා ඇපල්ගෙති දෙකක් විලදීගත් අම්මා ඒ සඳහා රුපයාසියේනෝටටු හතරක් සහ රුපියල් විස්සේ නෝටු එකක් මුදලාලිට දුන් පසු අම්මාට ලැබිය යුතු ඉතුරුම් මුදල කීද. මොකක්ද හොඳර ගැටලූ කියවන්න ඕන කක්ද කරලා තියෙන්නේ පවහන් යුගක්. ඇල් ගිටිත් දෙක්. හොදන මතක තියාගන්න අම්ම ඒ සඳහා සේනෝටු හතරයි සයේනෝටු හතර කියන්නේ හාරසියයි. ඒවගේම රුපියල් විස්ේ නෝටු එකයි. එනං හාරසිය විස්සක් දීල තමයි අර පාාවහන් යුගලයි ඇල් ගිටි දෙකයි අරගෙන තින්. එහෙනං අම් මට ලැබිය යුතු ඉතුරු මුදල කියීද කියලා අපෙන් අහනවා අපි බලමුදැන් කොහොමදපිමේක සොයාගන්න කියලා. පපුතේ ඔන්න හොඳට බලන්න මේ ද්‍රවි දෙකේම වටිනාකම. පාාවහන් යුගලක් රුපියල් දෙසිය අනුවයි ඇපර් ගිඩියේ වටිනාකම කියද රුපියල් හැටයි. එහෙනං මෙන්න අපි බලමුයකින්නකටම් පාාවහන් යුගලක මිල රපියාල් දෙසිය අනුවයි ඉළඟට ඇපර්ගඩි දෙකක අපි දන්නවා එකක වටිනාකම රුපියල් හැටයි ඕහුදුවලපු තාලා දන්නවා. හැට අපිට හැටේව දෙකක් එකතු කරන්න පුළුවන් නැර්තං හැට දෙකින් ගුණ කරලා බලන්නට පුළුවන් හැටේවා දෙකක් අපිදදාන්න රුපියාල් ඇටේවත් දෙකක් රුපියල් කියද ඔන්න බලන්න රුපියල්ලසිිය විස්සායි. එහෙනම් ඊළඟට අපිමකද කරන්නේ ද්‍රව්‍ය දෙකේමමිලාපි ගණනය කරලා බලනවා. රුපියල් හාරසිය දහයායි. ඒහෙනං අම්මා කියද්ද දීල තිබුණේ. රුපියාල් සියයේ නෝට? බලමු අපි හොඳට සියනෝටු කිය දම්ම දුන්නේ නෝටුවල වටිනාකම දැන් අපේ අහන්න. සියනෝටු හතරයි විස්සේ නෝටු එකයි රුපියල් හාරසිය විස්සයි. ඔන්න අපි එක සටහන් කලා. එහෙනත් දුවපුතේ ද්‍රව්‍ය දෙකේම මල අපි නැවත මතක් කරමු කියද රුපියල් හාරසිය දහය. එහෙන දු නෝටුවල වටිනාකමින් අපි ද්‍රව්‍ය දෙකේම මිල අපි අඩු කරලා, இතු முதல சොයාගන්. ஒண்ண අපි හොන හැටි. රුපියல் හාාරසිය விසිங රුපියල් හාරසිය දහයක් අඩු කරන්න දෙන්නේ පුතාලට ලසි! කියது. ரුපියால் දහයක් தමයි இතුரு முதல හැටට அம்මට දෙන්නට ඕනි. எனදුවේ புතේ තවත් අවස්ථාවක් බලமும் අපි හැබැයි මේ අවස්ථාව துல புතාலට. என බலන්න போலයක් கோෝப்பයක් සහ Apple ගඩියක්மிදීගෙන. රුපියல் හාරசிයுக்கு முදலක් දුන් විට, මුදල සොයාන්න ලැබෙන ඉතතුරු මුදල කියද කියලා අපි බලමු ඒනාම් ඔන්න දල පුතාලටයි මේ අස්ථාවයන් අපි ගොඩක් ගනක් හැදුවන. එඒන දලපුතාල බලන්න කොහොමද අපි දෙන්න ඕන මුදල අපට ලැබිය යුතු ඉතුරු මුදල කියලා. හරි එකින් එකම බලමු අපි දුවලපුතාලනනි වැරදිද කියලා. හරි ඔන්න බලමු දුවපුතේ බෝලකමිල්ල රුපියල් එකසිය දහයායි ඒවාගේම කෝපයක වටිනාකම රුපියල්ලෙසිය හැත්තේ පහයි ඇපල් ගිඩියක මිල රුපියල් හැටයි දේපුතේ ඔන්න එහෙනං එකින් එකම මතකතියාගෙන දැන් අපි මල ගණන් සොයමු. කොහමද අපි හොයාගන්න බෝලයක මිල කියද රුපියල්ෙසිය දහයයි. හරි. එහෙනං ඔන්න හරිද බලන්න දැන්දූලපුතාලා කෝප්පයක මිලකයද රුපියල්ලසිය හැත්තෑ පහයි. එෙනම් ඊළඟට බලන්න Appleල් ගෙඩියක මිල රුපියල් හැටයි. දැද්‍රව්‍ය තුනේම මිලාපි එකතු කළ යුතුයි. එතකොට තමයි අපි මුදලාලිට ගෙවන්න ඕන මිලදන්නේ. එක නිසා ද්‍රව්‍ය තුනේම මිල කියද රුපියල්තුන් සිය හතලිස් පහයි. ඔන්න එහෙනම් හැබැයි මුදලාට කොච්චරක් අපි දුන්නද බලන්න දුන් මුදල කියද කියලා රුපියාල් හාර සීය. එනම් ඒ අනුව අපි බලමු ද්‍රව්්‍ය තුනේම මල රුපියල්තුන් සිය හතලිස් පහා අපි මොකද කරන්න ඕෙ. දුන් මුදලෙන් අඩු කළ යුතුයි. ඒනං අඩු කරලා අපි ඉතුරු මුදල සොයම අපිට ලැබෙන ඉතුරු මුදල කියද. ඕ රුපියල් පනස් පහයි. දුවලපුතාලට පැහැදිලි රුපියල් පනස් පහයි. දුවේපුතේ අපි ඔන්න ගණං ගොඩක් හැදවා. නේද වෙලත සැලක් දාලා අපි මුදල් ගනුදිනු කරලා. කාසිනෝටුවලික් නේද අපේ අතේ තිබුණු කාසි නෝටුවලට ලැබෙන ඉතුරු මුදල අපි මේ සියල්ල හොයාගත්තා. ඒ වගේම ද්‍රව්ව එකක් ිලදීගත්තා ද්‍රවවි දෙකක් මිලදී ගර්තා, ද්‍රවවි තුනක් මිලදී අරගෙන අපට දුන් මුදලට ලස්සනට අපිට ලැබිනි ඉතුරු මුදලලා අපී සොයාගත්. එහෙනන් දුවේ පුතේ ඕගල් නටත් පුළුවන් ලස්සන සෙල්ල කඩය අදදාගෙන මේ වගේ. දල් ගණුදෙනනුවෙන් අපිට පුළුවන් ඇත්තකාසි ඇත්තනෝටු. ඒවගේම අපිට ලක්සනට නිර්මාණය කරගන්නටත් පුළුවන්. ඒ වගේ කාසි නෝට්ටු භාවිත කරලා දොලපුතාරා මේ වගේ කඩයක් දාගෙන මිල ගණන් හොයලා ඉතුරු මුදල හොයාග. ඒනම් දපුතේ අදවස අපට නොදැනීම ගෙවි ලගහිල්ලා. ඒනං ආයිත් දවසකා අපි අලුත්පාඩම කරගෙන එන්න සූදානම්. හැබැයි දොළපුතාලට පුංචිපන්න විඩයක් කියනවා. දපතේ ගල්න්ගේ. ගනිතේ පෙළපොතේ තියෙනවා එකසිය එකොළහ එකසිය දොළහ පිටුවල තියෙන අභ්‍යාස කරලා දොලපුතාල ඒවා උගලන්ගේ ගුරු මෑනිවරුන්ට ගුරුපියවරුන්ට පෙන්ඩලා නිවැරදි බව දැනගන් එහෙෙනන් දුවපතේ ආයෙත් දවසක පිහමුුවමු එතේක කොගුලු හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආයු පෝවන්.